රියතුන් වහන්ස, පටිය සහ ගතිය අතර වෙනස කුමක්ද? චතුරාර්යකා වැඩිමෙන් ඉවත්වන්නේ ගතියද පටියද? මොකද්ද ගතියයි? ගතිය සහ පටිය සහ ගතිය අතර වෙනස. පටිය? ඔව් පටිය. පටිය කියන පටිච්ච වෙන්න. පටිය කියන එකක් නෑ මේ බුද්ධ දේශනාවේ නම්. හැබැයි පටි කියලා කියනවා, පටි නිස්සග්ග වෙනවා, පටි සංසග්ග වෙනවා. ඒක නමුත් ගතිය තමයි මේ තියෙන්නේ. මනුස්සයෙකුට තියෙන්නේ ගතිපුරුදු තුනයි හුරුපුරුදු ගානක් නෑ. එතකොට මේ ගතිපුරුදු තුනෙන් මිදී නිදහස් වීම නිවන. රාගගතිය, දේශගතිය, මෝහගතිය තමයි ගති තුන. රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන. මේ අරහත් පවලට පත් වූ රාගක්කය, දේශක්කය, මෝහක්කය කරපු අරහතුන් වහන්සේ ගාවත් තව මේ සංසාරේ පුරුදු කරගත්ත, අතීත ගමන්වල පුරුදු කරගත්ත බොහෝ හුරු පුරුදු තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි අර අතීතයේ වඳුරෙක් වෙලා ජීවත් වූ අරහතුන් වහන්සේ දැන් මිනිහෙක් වෙලා අරහත් වුණාට පස්සේ යනකොට අර වක්කඩෙන් පැනලා ගියේ. ඒක නිසා මේවා ගති පුරුදු නෙමේ හුරු පුරුදු. ඉතින් ඒක නිසා අරහත් ඵලයට පත් වෙනකොට මේ ගති පුරුදු තුනෙන් මිදී නිදහස් වීම තමයි නිවන. ගති පුරුදු තුනෙන් මිදී නිදහස් වුණත් තවදුරටත් අරහතුන් වහන්සේ මේ පිරිනිවන් පාන තාක්කල් යම් යම් හුරු පුරුදු තියෙනවා. පුරුදු කරගත්ත හුරු පුරුදු තියෙනවා. ඒවා නැති කර ගැනීම අවශ්‍ය නැහැ. ඒවා නිවනට අර අරහත් ඵලයට ආයි බාධකයකුත් නෙමේ. අරහතුන් වහන්සේට ඒවෙන් බාධාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ බොහෝ වැරදි හුරු පුරුදු තියෙන්න පුළුවන්, යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. අර ඉන්ද්‍රිය සංවරයෙන් ඒවැ මිදී නිදහස් වෙන කොටසකින් ඒකට ඉන්ද්‍රිය සංවරයට අදාළ නැති යම් යම් පුරු පුරුදු තියෙන්න පුළුවන්. ඒවා අරහතුන් වහන්සේට හෝ අරහත් බවට හෝ අනික් අයට බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි ගති පුරුදු තුනයි තියෙන්නේ, රාග ගතිය, දේශ ගතිය, මෝහ ගතිය. ඒ තුනෙන්ම මිදී නිදහස් වෙන අරහත්ත්වයට පත් වෙනකොට.